ඊළඟ මාතෘකාව අනුපාතයකට අනුව බෙදා දැක්වීම. දැන් අපිට යම්කිසි දේවල් සමාන ප්‍රමාණ වලින් බෙදා ගන්න වෙන අවස්ථා තියෙනවා. අසමාන ප්‍රමාණ වලින් බෙදා ගන්න වෙන අවස්ථාත් තියෙනවා. අනුපාතයකට අනුව බෙදනවා කියන්නේ මේ විදිහට අසමාන ප්‍රමාණ වලින් බෙදා ගන්න අවස්ථාවක්. යම්කිසි මුදලක් හෝ යම්කිසි ද්‍රව්‍යයක් මේ විදිහට බෙදා ගන්න පුළුවන්. අනුපාතයක් දීලා යම් කිසි මුදලක් හෝ ද්‍රව්‍යයක් දීලා ඒ අනුපාතයට අනුව බෙදා ගන්න කිව්වහම ඒක හදන්න නම් අපි මේ අනුපාතය භාගයක් වශයෙන් දක්වා භාගයක් වශයෙන් ලියා ගන්න ඕනේ මුලින්ම. අපි දැන් බලමු උදාහරණයකින් කොහොමද මේක පැහැදිලි කරගන්නේ කියලා. A B C කියලා පුද්ගලයෝ 3 දෙනෙක් රුපියල් 2000ක් බෙදා ගන්නවලු 2:3:5 කියන අනුපාතේ. ඒ කියන්නේ සමානව නෙමෙයි මේ මුදල බෙදාගෙන තියෙන්නේ මෙන්න මේ අනුපාතය අනුව. අපි මුලින්ම අනුපාතය භාගයක් වශයෙන් දක්වගමු. මොකද එතකොට තමයි අපිට මේ මුදල බෙදන්න පහසු. 2:3:5 කියනකොට අපි බලමු මුලින්ම කොටස් කීයක් තියෙනවද කියලා. ඒක බලන්න නම් අපි මේ අනුපාතයේ පද සියල්ල එකට එකතු කරන්න ඕනේ. අපිට පේනවා කොටස් 10ක් තියෙනවා කියලා. එහෙනම් කොටස් 10කින් 2ක් තමයි මේ A කියන පුද්ගලයාට හිමි වෙන්නේ. 10ෙන් 2ක්. B කියන පුද්ගලයාට 10ෙන් 3ක් හම්බ වෙනවා. C ට හම්බ වෙන්නේ 10ෙන් 5ක්. දැන් අපි අනුපාතය භාගික කොටස් වශයෙන් ලියාගෙන ඉවරයි. දැන් මුළු මුදල අපි බෙදාගමු මේ භාගවලට. මුළු මුදල වෙන්නේ රුපියල් 2000. රුපියල් 2000ෙන් 10ෙන් 2ක් තමයි A ට හම්බ වෙන්නේ. එහෙනම් 2000ෙන් 10ෙන් 2ක්. මෙන්න මේක සුළු කළාම අපිට A ට ලැබුණ මුදල ලැබෙනවා. 10ට මෙතන එක බිංදුවක් කැපෙනවා. ඊපස්සේ 200 දෙකෙන් ගුණ කළාම 400. රුපියල් 400ක් ලැබිලා තියෙනවා A කියන පුද්ගලයාට. අපි දැන් බලමු B කියන පුද්ගලයාට කොච්චර මුදලක් ලැබිලාද කියලා. රුපියල් 2000ෙන් 10ෙන් 3ක් තමයි B ට ලැබෙන්නේ. එහෙනම් මේ බිංදුවට බිංදුව කැපෙනවා. 203 වැඩි කළාම රුපියල් 600යි. එතකොට C කියන පුද්ගලයාට ලැබෙන්නේ 2000ෙන් 10ෙන් 5ක්. රුපියල් 1000. දැන් මේ මුදල රුපියල් 400ක් රුපියල් 600ක් රුපියල් 1000ක් වශයෙන් මේ තුන් දෙනා බෙදාගෙන තියෙනවා. මේ මුදල් තුනේ එකතුව අපිට මුළු මුදලට සමාන වෙන්න ඕනේ. මුළු මුදල රුපියල් 2000යි. 400 + 600 + 1000 කියන්නේ 2000යි. අනුපාතයකට අනුව බෙදාගන්නේ ඔන්න ඔය ආකාරයට. අනුපාතවල වැදගත්ම මාතෘකාවක් තමයි ලාභ බෙදීම. මේ ලාභ බෙදීම ආකාර දෙකකට සිද්ධ කරන්න පුළුවන්. එකක් තමයි සමාන කාලයක් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදුණු විට ලාභ බෙදීම. අනිත් ක්‍රමය තමයි වෙනස් කාලයක් සඳහා මුදල් යෙදුණු විට ලාභ බෙදීම. මුලින්ම අපි සමාන කාලයක් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදුණු විට ලාභ බෙදීම ගැන කතා කරමු. සමාන කාලයක් කියන්නේ මුදල් යොදන දෙදෙනාටම ලාභ බෙදන්නේ එකම කාලයකදී. ඒ කියන්නේ සමාන කාලයක් ඒගොල්ලෝ තමන්ගේ මුදල් යොදවලා තියෙනවා යම්කිසි ව්‍යාපාරයක. යොදවලා තියෙන මුදල වෙනස්. එක එක්කෙනා යොදවලා තියෙන මුදල් ප්‍රමාණය වෙනස්. නමුත් ලාභ බෙදා ගන්න සමාන කාලයක් සඳහා. අපි උදාහරණයකින් මේකෙන් සාකච්ඡා කරමු. ව්‍යාපාරයකට S සහ M කියන පුද්ගලයන් දෙදෙනා මුදල් යොදවලා තියෙනවා. S රුපියල් 30000කුත් M රුපියල් 40000කුත් වශයෙන්. වර්ෂ අවසානයේදී මේ ව්‍යාපාරයේ රුපියල් 28000ක ලාභයක් ලැබලා තියෙනවා. එහෙනම් මේ පුද්ගලයන් දෙදෙනාම මේ වර්ෂය පුරාම මෙයාලගේ මුදල් මේ ව්‍යාපාරයට යොදවලා තියෙනවා. සමාන කාලයක් කියන්නේ ඒකයි. දෙදෙනාම මුදල් යොදවලා තියෙන්නේ සමාන කාලයක් සඳහා. දැන් දෙන්න යොදවලා තියෙන මුදල් ප්‍රමාණ වෙනස් නිසා මේ ලැබිච්ච ලාභය බෙදා ගන්න ඕනේ මේ යොදවලා තියෙන මුදල් ප්‍රමාණයට අනුව. එහෙනම් මුදල් යොදවපු අනුපාතයට අනුව තමයි ලාභය බෙදන්නට ඕනේ.
අප මුලින්ම මුදල් යොදවපු අනුපාතය හොයමු. 30000ට 40000. මේක අපි සරල කරලා ලියන්න පුළුවන් අපිට 3ට 4යි කියලා. මොකද 30000ට 40000 කියන එක දෙපැත්තම 10000න් බෙදලා තමයි අපි 3ට 4 කියන සරල මාකාරයෙන් අනුපාතය ලියාගත්තේ. ඊළඟට මේ ලාභය බෙදන්න නම් මේ භාග වශයෙන් ලියා ගන්නට ඕනේ. භාග වශයෙන් ලියා ගන්න නම් අනුපාතයේ පද එකතු කරලා මුළු කොටස් ගන්න හොයා ගන්න ඕනේ. 3යි 4යි එකතු කළාම 7යි. 7යි. එහෙනම් ඒ 7ෙන් 3ක් තමයි S කියන පුද්ගලයා යොදවලා තියෙන්නේ. 7ෙන් 4ක් තමයි M කියන පුද්ගලයා යොදවලා තියෙන්නේ. දැන් අපි මේ ලාභය 28000 S සහ M අතර බෙදමු. 28000න් කොච්චරක් S ට ලැබෙනවද බලන්න 7ෙන් 3ෙන් ගුණ කරන්න ඕනේ. M ට කොපමණ ලැබෙනවද බලන්න 28000න් 7ෙන් 4ක් බලන්න ඕනේ. මේක සුළු කළාම අපිට ලැබෙනවා S ට 28000 3ෙන් ගුණ කරලා 7ෙන් බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන 7ට 1යි 7ට 4යි 4000යි 4000 3ෙන් ගුණ කළාම එස්ට ලැබෙන මුදල රුපියල් 12000යි. ඒ වගේම එම්ට බලමු අපි 4000 4ෙන් ගුණ කළාම 16000 රුපියල් 16000 එම්ට ලාභ වශයෙන් ලැබෙනවා. ඒගොල්ල මුදල් යෙදු අනුපාතය අනුව තමයි, يعني මේ 3ට 4 කියන අනුපාතය අනුව තමයි මේ ලාභය බෙදාගන්නේ. සමාන කාලයක් නිසා අපිට කාලය ගණනය කිරීමට අදාළ වෙන්නේ නැහැ. මුදල අනුව අපිට ලාභය බෙදා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු වෙනස් කාල සඳහා මුදල් යෙදුව අවස්ථාවක ලාභ බෙදාගන්නේ කොහොමද කියලා. මේ ගාන හොඳට අහන්න. කුමුදු එක්තරා වර්ෂයක ජනවාරි පළවෙනිදා රුපියල් 20000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඊට මාස දෙකකට පසු සුමුදු රුපියල් 30000ක් යොදා එම ව්‍යාපාරයට හවුල් වුණා. වර්ෂ අවසානයේදී ලැබූ ලාභය රුපියල් 36000කි. ඒ මුදල දෙදෙනා අතර බෙදාගන්නේ කෙසේද? දැන් පළවෙනි කෙනා ජනවාරි පළවෙනිදා තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. වර්ෂ අවසාන වෙනකොට එයා මාස 12ක කාලයක් ව්‍යාපාරයේ රැඳිලා ඉඳලා තියෙනවා. එතකොට එයා බෙදපු මුදල රුපියල් 20000යි මාස 12ක් සඳහා. ඊළඟ පුද්ගලයා සුමුදු එයා ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙන ඊට මාස දෙකකට පස්සේ. ඒ කියන්නේ ජනවාරි වලට වඩා මාස දෙකකට පස්සේ සම්බන්ධ වුණා නම් එයා වර්ෂ අවසානය වෙනකොට, ඒ කියන්නේ දෙසැම්බර් වෙනකොට ව්‍යාපාරයේ රැඳිලා ඉඳලා තියෙන්නේ මාස 10ක් වගේ කාලයක්. යොදවලා තියෙන මුදල රුපියල් 30000යි. මේ දෙදෙනා යොදවපු මුදල් ප්‍රමාණය වෙනස්. ලැබූ ලාභය මේ මුදල මත පමණක් සීමා වෙලා බෙදා ගන්න එක අපි කරන්නේ නැහැ. මොකද යොදවපු කාලය වෙනස් නිසා ඒ කාලයත් යොදා ගන්න ඕනේ මේ මුදල් බෙදා ගැනීමේදී. නැත්තම් අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි යෙදූ මුදල විතරක් යොදාගෙන අනුපාතය හොයන්නේ නැතුව මුදල් යෙදූ කාලයත් යොදාගෙන අනුපාතය හදා ගන්න ඕනේ. ඒ සඳහා යෙදූ මුදල යෙදූ කාලයෙන් ගුණ කරලා හදා ගන්නට ඕනේ. එන 20000 12න් ගුණ කරන්න ඕනේ. මාස 12ක කාලයක් වැඳලා හිටිය නිසා. ඊළඟට 30000 මාස 10න් ගුණ කරන්නට ඕනේ. එන්නේ මේ දෙක තමයි අපි අනුපාතය හැටියට යොදාගන්නේ. අපි බලමු දැන් 20000 12න් ගුණ කළාම කීයද? 20000 ගුණ කරනවා 12. එතකොට අපිට ලැබෙනවා 240000. ඊළඟට 30000 ගුණ කරනවා 10. එතකොට අපිට ලැබෙනවා 103000. මෙන්න මේක තමයි අනුපාතය වෙන්නේ. අනුපාතයේ සරලම ආකාරයෙන් ලියුව හැකි අපිට මුලින්ම 24ට 30යි කියලා ලියමු. මේ බිංදු ටික අයින් වෙනවනේ. මේ පැත්තෙන් 4යි මේ පැත්තෙන් 4යි. ඊළඟට අපි මේ දෙක නම බෙදන්න ඕනේ. දෙන්නම් බෙදලා ලොකුම සංඛ්‍යාවේ.
අපිට බෙදන්න පුළුවන් 6න්. 6න් බෙදුවාම 4ට 5යි කියලා අපිට අනුපාතයේ සරලම ආකාරයෙන් ලියා ගන්න පුළුවන්. මෙන්න මේ අනුපාතයටයි අපි දැන් ලාභ බෙදිය යුත්තේ. කලින් අනුපාතය නම් එන්නේ 2ට 3 කියලා. නමුත් ඒ අනුපාතයට ලාභ බෙදන්නේ නැහැ. මේගොල්ලෝ යොදවපු කාලය වෙනස් නිසා කාලයක් සැලකිල්ලටගෙන අපි 4ට 5 කියන නව අනුපාතයෙන් තමයි ලාභය බෙදා ගන්නට ඕනේ. එතකොට මෙතන ලාභය කිව්වා රුපියල් 36000ක් කියලා. රුපියල් 36000ක මුදල 4ට 5 කියන අනුපාතයෙන් බෙදමු. 36000 4ට 5 අනුපාතයෙන් බෙදනකොට දැන් අපි මේක භාග වශයෙන් ලියා ගන්නට ඕනේ. එහෙනම් මේ අනුපාතයේ පද දෙක එකතු කරලා තමයි අපි භාගය හදාගන්නේ. 4යි 5යි 9යි. 9න් 4ක් k කියන පුද්ගලයාටත් 9න් 5ක් s කියන පුද්ගලයාටත් හිමි වෙනවා. දැන් 36000න් 9න් 4ක් බලන්න. ඊට පස්සේ 36000න් 9න් 5ක් බලන්න. 9න් බෙදෙනවා. 4යි 4000 4න් ගුණ කළාම මෙතෙන්ට එනවා 16000 ලාභය. මෙතනට එනවා 4000 5න් ගුණ කළාම 20000 කියලා ලාභය.